අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් 26ක් රාජ්‍ය අමාත්‍යවරුන් 39ක් සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපතිවරු 23ක් ජනපති ඉදිරියේ දිරුම් දෙයි ආරක්ෂක ජනපතිට අගමැතිට අමාත්‍යංශ 3ක් ජනමාධ්‍ය කෙහෙලියට හිටපු ඇමතිවරුන් 8ක් ඇතුළු ප්‍රබලයින් 11 දෙනෙකුට ඇමතිකම් නොලැබෙයි. හිටපු ජනපති මෛත්‍රී ඇමතිකමක් බහර නොගනී. නවකින් 11 දෙනෙකුට රාජ්‍ය සහ කැබිනට් අමාත්‍ය ධුර. ජාතික ජනබලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රි ධුරයට ආචාර්ය හරිණි. සමග ජනබලවේගය එජාපේ සහ අපේ ජනබලපක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රි ධුර තවමත් අවුලක. කුරුණෑගල නගරාධිපති අතුළු පස් දෙනාගේ වරින්තු ක්‍රියාත්මක නොකරන ලෙසට අභියාචනාධිකරණයෙන් දැනුම් දීමක්. ප්‍රථමයෙන් දේශීය පුවත්. පසුගිය පස්වනදා පැවති මහ මැතිවරණයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අද සුබ මොහොතින් දිවුරුම් දුන්නා. ඒ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල් මඩුවේදී නවවන පාර්ලිමේන්තුවේ කැබිනට් අමාත්‍යංශ 28ක් සඳහා නව කැබිනට් අමාත්‍යවරු 26 දෙනෙක් අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. හෙළ රජ දවසේ පැවති සම්ප්‍රදායන් සහ විධික්‍රම පිළිබඳව ජන මනස ගින යමින් වත්මන් රජයේ නව කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීමේ උත්සවය අද සූදානම් කර තිබුණේ ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව පරිසරයේ පිහිටි මගුල් මඩුවේදී. ඒ අනුව පසුගිය පස්වනදා පැවති මහ මැතිවරණින් අති විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් තෝරාපත් කර ගන්නා ලද නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් 28 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 39 දෙනෙකු මෙලෙස දිවුරුම් දෙනු ලැබුවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහයම මැතිනිය උත්සව සභාව වෙත සම්ප්‍රාප්ත වීමෙන් අනතුරුවයි උත්සව සභාවේ කටයුතු ආරම්භ කෙරුණේ. ප්‍රථමයෙන් ජාතික ගීය ගායනා කිරීම සිදු වූ අතරින් අනතුරුව පැමිණ සිටි පිරිස පංචශීලයේ පිහිටවනු ලැබුවා. නව රජයේ මැති ඇමතිතුරුන් ඇතුළු පිරිසට සෙත්පතා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ සහ පිරිත් සජ්ජායනා කිරීම ඉන අනතුරුව සිදු වුණා. සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා. නව ව්‍යවස්ථා සංශෝධනය අනුව කැබිනට් අමාත්‍යවරුන් සීමා වන අතර ඒ අනුව දිවුරුම් දෙනු ලැබුවේ කැබිනට් අමාත්‍යවරුන් 28 දෙනෙකු පමණයි. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතායි. ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ගරු ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන බව මුදල් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නාගරික සංවර්ධන හා නිවාස කැබිනට් අමාත්‍යවරයා ලෙස අග්‍ර අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දුන්නා. නව රජයේ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කෙහෙලිය රමුක්කැල්ල මහතා දිවුරුම් දෙනු ලැබුවා. විදේශ කටයුතු කැබිනට් අමාත්‍යවරයා ලෙස අද දින දිවුරුම් දුන්නේ දිනේෂ් ගුණවර්ධන මහතායි. රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන කැබිනට් අමාත්‍යවරයා ලෙස ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දිවුරුම් දීම ඉන් අනතුරුව සිදු වුණා. අධ්‍යාපන කැබිනට් අමාත්‍යවරයා ලෙස මහාචාර්ය ජීල් පීරිස් මහතා දිවුරුම් දුන්නා. නව රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ පවිත්‍රා දේවී වන්නියාරච්චි මහත්මියයි. කම්කරු කැබිනට් අමාත්‍යවරයා ලෙස අද දින දිවුරුම් දුන්නේ නිමල් සිරිපාලද සිල්වා මහතායි. සීබී රත්නායක මහතා වනජීවී හා වන සංරක්ෂණ කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. චමල් රාජපක්ෂ මහතා දිවුරුම් දුන්නේ වාරිමාර්ග කැබිනට් අමාත්‍යවරයා ලෙසයි. ඩග්ලස් දේවානන්දා මහතා දීවර කැබිනට් අමාත්‍යවරයා ලෙස අද දින දිවුරුම් දුන්නා. ඩලස් අලහප්පෙරුම් මහතා විදුලි බල කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ. මහාමාර්ග කැබිනට් අමාත්‍යවරයා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා දිවුරුම් දෙනු ලැබුවා. ප්‍රවාහන කැබිනට් අමාත්‍යවරයා ගාමිණී ලොකුගේ මහතායි.
වෙළඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නේ බන්දුල ගුණවර්ධන මහතායි. විමල් වීරවංශ මහතා නව රජයේ කර්මාන්ත කැබිනට් අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නා. ජල සම්පාදන කැබිනට් අමාත්‍යවරයා ලෙස වාසුදේව නානක්කාර මහතා දියුරුම් දුන්න අතර බල ශක්ති කැබිනට් අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නේ උදය ප්‍රභාත් ගම්මන්පිල මහතායි. මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෘෂි කර්ම කැබිනට් අමාත්‍යවරයායි. වැවිලි කැබිනට් අමාත්‍යවරයා ලෙස රමේෂ් පතිරුණ මහතා දියුරුම් දුන්නා. ප්‍රසන්න රණතුංග මහතා සංචාරක කැබිනට් අමාත්‍යවරයා ලෙස දියුරුම් දෙනු ලැබුවා. රෝහිත අබේගුණවර්ධන මහතා දියුරුම් දුන්නේ වරාය හා නාවික කැබිනට් අමාත්‍යවරයා ලෙසයි. තරුණ හා ක්‍රීඩා කැබිනට් අමාත්‍යවරයා නාමල් රාජපක්ෂ මහතායි. අමාත්‍යවරුන් දියුරුම් දීමේ අවසානයේ සම්ටුවන්ුනේ අධිකරණ කැබිනට් අමාත්‍යවරයා ලෙස අලි සබ්‍රි මහතා දියුරුම් දීමත් සමගයි. මෙතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් 23 දෙනෙක් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුරතින් සිදු වුණා. එමෙන්ම ජනාධිපතිවරයා ඉදිරියේ නව රජයේ රාජ්‍ය අමාත්‍යංශ 39ක් සඳහා අමාත්‍යවරුන් පත් කිරීම සහ දියුරුම් දීමද සිදු වුණා. ऐतिहासिक महानूर दलदा मालिका परिश्रय पिहिटी मगुल मडुवेदी जनाधिपति गोठाबे राजपक्ष महतायदिरे राज्य अमात्य वरुण 39 दिनको दिवरुम दीम अदपेरवरुवे सिदुवुना चमल राजपक्ष महता अभ्यंतर आरक्षक स्वदेश कटियुतु सह आपदा कलमणाकरण राज्य अमात्य वरे अलिस दिवरुम दुन्ना प्रियंकर जयरत्न महता दिवरुम देनु लबुए विदेश रकिया प्रवर्धन सह वेलंदपोल विविधांग करण राज्य अमात्य वरे अलिसाय दुमिंद दिसानायक महता सूर्य बल सुलंहा विदुली जनन व्यापृति संवर्धन राज्य अमात्य वरे अलिस दिवरुम दुन्ना दयासिरी जयशेखर महता दिवरुम दुन्ने बतिक अत्यंतर रेदिहा देशीय एंगलुम निष्पादन राज्य अमात्य वरे अलिसाय लसंता अलगे वन्न महता समूपाकार सेवा अलवी संवर्धन सह पारिभोगिक आरक्षण राज्य अमात्यवरया लेस दिवरुम दुन्ना सुदर्शनी प्रणांद पुल्ले महात्मिय बंधनागार प्रतिसंस्करण सह सिरकरवन पुनरुत्थापने पिलिबंदव राज्य अमात्यवरय लेस दिवरुम दुन्ना अरुंदिक प्रणांद महता दिवरुम दुन्ने पोल कितुल तल्हा रबर बगा प्रवर्धने सह आश्रित कार्मिक भांड निष्पादने हा अपनायन विविधांगीकरण राज्य अमात्यवरया लेसाय निमल्लांसा महता ग्रामीय मार्ग सह अवशेष यटितल पहसुकम राज्य अमात्यवरया लेस दिवरुम दुन्ना जयंत समरवीर महता दिवरुम दुन्ने गुदम पहसुकम बहालुम मंगन वराय सेपेयुम पहसुकम सह बोट्टु हा नवकर्मांत संवर्धन राज्य अमात्यवरया लेसाय रोशान रणसिंह महता दिवरुम दुन्ने इडम कलमणाकरण कटयुतु राज्य व्यापार इडम हा देपल संवर्धन राज्य अमात्यवरया लेसाय कनक हेरत महता समागम वतु प्रतिसंस्करण तेवतु आश्रित भोगवगा ते कर्मांत शाला नवीकरण हा ते अपनयन प्रवर्धन राज्य अमात्यवरया लेस दिवरुम दुन्ना विदुर विक्रमनायक महता दिवरुम दुन्ने जातिक उरुम प्रासांग कला हा ग्रामीय कला शिल्पी प्रवर्धन कटयुतु राज्य अमात्यवरया लेसाय जानक वक्कुम्र महता उक बडेरिंगु कजु गम्मिरिस कुरुंदु खराबुनेटी बुलत्तेतुलु कुडा वेविलिभोग वगा संवर्धन आश्रित कर्मांत हा अपनयन राज्य अमात्यवरया लेस दिवरुम दुन्ना विजित बेरुगोड महता दहंपासल भिक्षु अध्यापन पिरिवेन हा बौद्ध विश्वविद्यालय राज्य अमात्यवरया लेसाय दिवरुम दुन्ने शेहान सेमसिंह महता दिवरुम दुन्ने समृद्धि गृह आर्थिक शूद्र मूल्य स्वयं रक्षा व्यापार संवर्धन सह ऊन उपयोजन राज्य संपत् संवर्धन राज्य अमात्यवरया लेसाय मोहन सिल्वा महता पोहर निष्पादन सह सपयुम रासायनिक पोहर हा कृमिनाशक भावित नियामन राज्य अमात्यवरया लेस दिवरुम देनु लबुआ एमेन्म लुहान रात्वत्ते महता मेनिक हा स्वर्णाभरण आश्रित कर्मांत राज्य अमात्यवरया लेस दिवरुम दुन्ना दिलुम ममनुगम महता दिवरुम देनु लबुए वाहन नियामन बस रथ प्रवाहन सेवा सह दुम्रिय मेदिरी हा मोटर रथ कर्मांत राज्य अमात्यवरया लेसाय विमल वीर दिसानायक महता वनजीवी रेकवर्ण अलिवेट हा अगल इदिकिरी मैतुलु आरक्षित वेडपिलिवल वाल हा नेवत वगा किरी महा वन संपत् संवर्धन राज्य अमात्यवरया लेसाय दिवरुम देनु लबुए तारक बालसूर्य महता कलापीय सहयोगिता कटयुतु पिलिबंदव राज्य अमात्यवरया लेस दिवरुम दुन्ना इंदिक अनुरुद्ध महता दिवरुम देनु लबुए ग्रामीय निवास हा इदिकिरीम गोडनेगिली द्रव्य कर्मांत प्रवर्धन राज्य अमात्यवरया लेसाय कांचन विजयशेखर महता विसितुरु मसुन मिरिदिय मत्स्य सह इस्सान एतिकिरीम दिहिवर वराय संवर्धन बहुदिन दिहिवर कटयुतु सह मत्स्य अपनयन राज्य अमात्यवरया लेस दिवरुम दुन्ना सनत निशांत महता दिवरुम दुन्ने ग्रामीय हा प्रादेशीय
ජලය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි සිරිපාල ගම්ලත් මහතා මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දෙවුරුම් දෙනු ලැබුවා සරත් වීරසේකර මහතා පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි දෙවුරුම් දුන්නේ අනුරාධ ජයරත්න මහතා ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව් ජලාශය සහ වාරි මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දෙවුරුම් දුන්නා සදාසිවම් වියාලේන්ද්‍රන් මහතා දේවරුම් දෙනු ලැබුවේ තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි තේනුක විධානගමගේ මහතා ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දේවරුම් දුන්නා සිසිර ජයකොඩි මහතා දේශීය වෙදකම ප්‍රවර්ධනය ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධනය සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දේවරුම් දෙනු ලැබුවා පියල් නිශාන්ත මහතා කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි දියුරුම් දෙනු ලැබුවේ ප්‍රසන්න රණවීර මහතා දියුරුම් දෙනු ලැබුවේ වේවැල් පිත්තල මැටි ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි ඩීවි චානක මහතා ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි දියුරුම් දෙනු ලැබුවේ ඩීබී හේරත් මහතා පශු සම්පත් ගොවිපොළ ප්‍රවර්ධන හා කිරිහා බිත්තරාශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දෙනු ලැබුවා ශාශීන්ද්‍ර රාජපක්ෂ මහතා දේවරුම් දෙනු ලැබුවේ විහා ධාන්‍ය කාබනික ආහාර එළවලු පළතුරු මිරිස් ලුණු හා අර්ධාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන සහ උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි නාලක ගොඩහෙවා මහතා නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දේවරුම් දෙනු ලැබුවා ජීවන් තොණ්ඩමන් මහතා දේවරුම් දෙනු ලැබුවේ වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දෙනු ලැබුවා සීතා අරඹේපොළ මහත්මිය දියුරුම් දුන්නේ නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පරිශන සහ නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යවරිය ලෙසයි මහාචාර්ය චන්න ජයසුමන මහතා දියුරුම් දුන්නේ ඖෂධ නිෂ්පාදන සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජයේ කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අද දින දියුරුම් දෙද්දී පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් සහ ප්‍රබලයින් රසකට අමාත්‍ය දුර හිමි නොවු අතර නවකීන් පිරිසකට අමාත්‍ය දුර හිමිවීම කැපී පෙනුණා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජයේ නව අමාත්‍ය මණ්ඩලයේට හිටපු අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු ප්‍රබලයින් රසකගේ නම් ඇතුළත් වන්නේ නැහැ ඒ අනුව එස්බී දිසානායක සුසිල් ප්‍රේමජයන්ත් අනුර ප්‍රියදර්ශන යාපා රංජිත් සියමලා පිටිය මහින්ද යාපා අබේවර්ධන ජොන් සිනිවිරත්න ඩිලන් පෙරේරා චන්දිම වීරක්කොඩි ඩබ්ලිව් ඩීජේ සිනිවිරත්න විජේදාස රාජපක්ෂ යන මහත්වරුන්ට මෙවර කැබිනට් අමාත්‍ය ධුර හිමි වී නැහැ එමින්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද කැබිනට් අමාත්‍ය ධුරයක් බාරගෙන නොමැති බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කළේ විශේෂත්වය වන්නේ මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන ජේෂ්ඨ මන්ත්‍රීවරුන් සහ හිටපු අමාත්‍යවරුන්ට එලෙස කැබිනට් අමාත්‍ය ධුර අහිමි වෙද්දී නවකීන 11 දෙනෙකුට කැබිනට් සහ රාජ්‍ය අමාත්‍ය ධුර හිමිවීමයි. ඒ අනුව ආචාර්ය නාලක ගොඩහේවා, රිය ඇඩ්මිරල් සරත් වීරසේකර, විශේෂ සචිව වෛද්‍ය සීතා අරඹපොළ, ජනාධිපති නීති චාලි සබ්‍රි, නාමල් රාජපක්ෂ, ජීවන් තොණ්ඩමන්, ඩීවී චානක, ශෂින්ද්‍ර රාජපක්ෂ, ප්‍රසන්න රණවීර සහ අජිත් නිවාඩ් කබ්‍රාල් යන මහතුරුන්ට මෙලෙස නව රජයේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍ය ධුර හිමිව තිබෙනවා. සහ රාජ්‍ය අමාත්‍ය ධුරවල දියුරුම් දීමේ අනතුරුව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ මැති ඇමතිවරුන් ශ්‍රී දලදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. අභිනව කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දියුරුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ නව අමාත්‍ය මණ්ඩලය දලදා සමිඳුන් වැඳපුදා ගැනීම සඳහා පැමිණියා. ඉන් අනතුරුව සම්ප්‍රදානුකූල ලෙස සිදු කරනු ලබන ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ඇතුළු නව කැබිනට් මණ්ඩලය සමූහ ඡායාරූපයකට පෙනී සිටියා. ඒ දළදා මාලිගාව පරිසරයේ පත්තිරිප්පුව ඉදිරිපිටදී ඉන් අනතුරුව නව කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා. අපිට වගකීමක් බාර දෙලා තියෙන රටේ ජනතාව ජනාධිපතිතුමාගේ සෑම අවස්ථාවකම ඔබගේ යුතුයකම ඔබ ඉෂ්ට කරන්න අපි අපේ යුතුයකම ඉෂ්ට කරන්නම් කියලා. ඒ යුතුයකම ඉෂ්ට කිරීමේ බාර දූර කාර්යභාරය සහ අභියෝගය අපිට තියෙනවා. හෙට දවසේ ඉඳන් වැඩ ආරම්භ කරන්න වෙනවා. ඔය ජනතාවගේ බලාපොරොත්තු අහස උසට ජනතාව බලාපොරොත්තු අතිශය බලාපොරොත්තු තියාගෙන අපිට මේ බලය ලබා දෙලා තියෙන නිසා ඒ බලාපොරොත්තු ඉෂ්ට කිරීමේ වගකීම සහ යුතුයකම අපේ තිබෙනවා. වාලච්චීර කඩදාසි කම්මලේ වැඩ පටන් ගත්තා වගේම
अमिलिपिटी कड़दास कम्मला संपूर्ण राज्य आयतने खेटियट वेड आरंभ करन बलापुरुत्तु वेनवा ई वगेम मिनिरान खनिज वैली मे वगे वे अगे एकतु किरीमे कर्मांत मे रटे अतुले पटांग गन्न सलसुम सकस कल तीनो ई वगेम देशीय कर्मांत करुवंट मुहुनु देन्न वेला तिबेन गैटलु विसंदीम संधा जनाधिपति कार्य साधन बलकाय पिहिटे ई हरहा उनगे गैटलु विसंदल देन्नत अनिवार्यं कटितु करनवा ගෝඨාභය ජනාධිපතිතුමා විසින් මේ රටට ඉදිරිපත් කරපු සෞභාග්‍යයේ දැක්ම ඒ ඉදිරි ගමනට ආර්ථිකයේ ශක්තිමත් කිරීමේ ප්‍රධානම අමාත්‍යාංශයක් වරාය හා නාවික අමාත්‍යාංශය. මොකද හේතුව අපි ජීවත් වෙන්නේ දිවයිනක. ඒ බාර දීපු වගකීම හරියාකාරව රටේ ජනතාව වෙනුවෙන් මගේ යුතුකම් වගකීම හරියටම ඉටු කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අද රටේ ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ බෝවන රෝගත් ඒ වගේම බෝ නොවන රෝග මේ රටේ ජනතාවට විශාල වශයෙන් තියෙනවා. ඒ නිසා අපි විශාල නැඹුරුවක් දක්වන්නට ඕනි රටේ ජනතාවගේ ආහාර රටාව රටේ ජනතාවගේ නිවැරදි සෞඛ්‍ය පුරුදු එවැනි දේවල් වලට ජනතාව නිවැරදි තත්ත්වයකට යොමු කරවමින් මේ රටේ ජනතාවගේ ජීවිත නිරෝගීවත් පරපුරක් බිහි කරන්න අපි ඉලක්කගත වැඩපිළිවෙලකට යනවා. රැකී ආරක්ෂා එන අවුරුදු දෙක තුන ඇතුළත වර්ධනය වෙනවා. ඒතකොට ඒ ඒවා සඳහා අවශ්‍ය හැකියාව නිපුණතාවයන් වර්ධනය කිරීම තමයි අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රධාන වගකීම වන්නේ. නීතිඥවරයෙක් වශයෙන් අවුරුදු 25ක කාලයක් වම කටයුතු කරලා තියෙනවා. ඒ පළපුරුද්ද හැකියාව හා ගොඩනගාගත් සම්බන්ධතාකම් මත අපිට අධිකරණ ශේෂ්ත්‍රයේ යටිතල පහසුකම් යල්පැන ගිය නීති වෙනස් කරලා රටට අවශ්‍ය නව නීති සම්පාදනය කරලා සේවයක් කරන්න පුළුවන් වෙයි. මගේ සංචාරක අමාත්‍යාංශය මට ගිය පාර තිබුණේ विशेष मोटर लंकावे निष्पादने मे वन आयतने मेवा कड़ी मे अभी आरंभ कर बलापुर मेयर जनाधिपति गोटाबे राजपक्ष महता सह अग्रमात्य महिंद राजपक्ष महता प्रमुख नव अमात्य मंडल मल्वत्तु अस्किरी महानाहिमिवरु बेहदक आशीर्वाद लबागत्ता जनाधिपति गोटाबे राजपक्ष महता अग्रमात्य महिंद राजपक्ष महता मेन्म नव अमात्य मंडल प्रथम मल्वत्तु महाविहारेट पेमिनिया मल्वत्तु महाविहारेट पेमिनी जनाधिपति वरा सह अग्रमात्य वरा प्रमुख अमात्य मंडल मल्वत्तु पार्श्वे महानायक अतिपूज्य तिब्बटुवावे श्री सुमंगल महानाहिमियन बेहदक आशीर्वाद लबागत्ता इन जनाधिपति गोटाबे राजपक्ष महता सह अग्रमात्य महिंद राजपक्ष महता प्रमुख अमात्य मंडल सामाजिक अस्किरे महाविहारे अस्किरे पार्श्वे महानायक अतिपूज्य वरकाकुड श्री ज्ञानरत्न महानाहिमियन बेहदुट पिरिस अस्किरे पार्श्वे महासंगरत्न आशीर्वाद लबागत्ता इन जनाधिपति अग्रमास रामन्य महानिकाये महानायक अतिपूज्य नापाने पेमसिरी नाहिम्यान बेहदक आशीर्वाद लबागत्ता जनाधिपति गोटाबे राजपक्ष महता सह अग्रमात्य महिंद राजपक्ष महता गेटबे राजोपवनाराम विहारस्थाने वेत पेमिन केप्पेटियागुड सिरिविमल नाहिम्यान बेहदक आशीर्वाद लबागत्ता Thank you.
समग्र जनबल नायक सजित प्रेमदास महता अतिपेरवे विहारस्थान के हिपेट गोस् आगमिक वतावत निरतवना समग्र जनबल नायक सजित प्रेमदास महता अद मटकुलियकदूपद बोधिराजाराम विहारस्थान विदपेमिन आगमिक वतावत निरतवना අනතුරුව මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තා. අෂ්ටපලරුව බෝධීන් වහන්සේලාගේ දෙතිස් පලරුව බෝධීන් වහන්සේලාගේ අනුභවයෙන් ඔබතුමන්ට නිදුක් නිරෝගී භව චිරජීවනයේ දීර්ඝායු සම්පන්නියම සැලසේවා කියලා අපි ආශිංසනය කරනවා. අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා පැමිණියේ ෆර්කියුෂන් පාරේ බෝධිරාජාරාම විහාරස්ථානයේ වෙතයි. දෙදහස් විස්ස මහමැතිවරණය අවසන් වුවද මේ වන විටත් ඇතම් දේශපාලන පක්ෂ සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයන් නම් කිරීමට අසමත් වී තිබෙනවා. පසුගිය පසුවනදා පැවති 2020 මහමැතිවරණයෙන් අනතුරුව මේ වන විට ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු පිළිබඳව ඇතම් පක්ෂ තුළ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. මහමැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කරගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු 17 සඳහා මන්ත්‍රීවරුන් නම් කරමින් මැතිවරණ කොමිසමට ලේඛනය බාර දුන්නා. ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉලංගේ තමිල් අරසු පක්ෂය සහ අහිල ඉලංගේ තමිල් කොංග්‍රසය සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු සඳහා නම් කර ඇති නියෝජිතින්ගේ නම් මේ වන විට මැතිවරණ කොමිසම සිම් ගැසට් කර තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රධාන දේශපාලන ප්‍රවාහය තුල සිටින පක්ෂවන සමගි ජනබල වේගයේ සහ එක්සත් ජාතික පක්ෂය සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයන් නම් කිරීමට නොහැකිව අර්බුදකාරී තත්වයකට මුහුණ පා සිටිනවා. මහමැතිවරණයෙන් දිනාගත් ආසන දෙකට අමතරව ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රී ආසනයක් හිමි වූ ජාතික ජනබල වේගය අද සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා සඳහා ආචාර්ය හරිනි අමරසූරි මහත්මිය නම් කළා. එම තීරණය පිළිබඳව මැතිවරණ කොමිසමට දැනුම් දෙන බවයි ජාතික ජනබල වේගය ප්‍රකාශ කළේ. සමගි ජනබල වේගයට මෙවර මහමැති प्रदीप कर्णसूर्य सुभाष रवि जयवर्धन प्रियंत कार्यपेरुमयन महत्वरुन केसे वेतत समगि जनबल वेगय जातिक लैस्तुवे मेम प्रमुखतावेट मूलिकत्वे लबा देन्नेद नेतिनम वेनत एकंगतावयन मत सिय मंत्रीदुर लबा देन्नेद यन पिलिबंदव नील प्रकाशयक सिदु करन है ए अतरतुर समगि जनबल वेगय नायक सजित प्रेमदास महता सह समगि जनबल वेगयट संबंध सुलु पक्ष नियोजितिन अतर साकच्छावक ईए पेवत्तुना एहिदी सुलु पक्ष नियोजितिन प्रकाश करत्ते तम पक्षवलट जातिक लैस्तु मंत्रीदुर अवश्य नवन बवई एक्स जातिक पक्षयट मेवर महमेतिवरनेन किसिंदु आसनयक हिमिनोवु अतर एक जातिक लैस्तु मंत्री දුරයක් හිමිවනවා එම මන්ත්‍රී දුරේ සඳහා ඉදිරිපත් කරන මන්ත්‍රීවරයා පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගැනීමට එජාපය අසමත් වී ඇති අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අවස්ථා කිහිපයකදී සිරිකුත පක්ෂ මූලස්ථානයේද ඔවුන් රැස් වුණා මෙවර මහමැතිවරණයට තරඟ කළ අපේ ජනබල පක්ෂයේද සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරේ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට මෙතෙක් හැකි වී නැහැ සමගි ජනබල වේගයේ ප්‍රධාන පාර්ශවයක් ලෙස කටයුතු කිරීමේදී ජාතික ලැස්තු මන්ත්‍රී දුරයක් හිමි කර ගැනීම සම්බන්ධයෙන් අර්බුදයක් ඇති කර නොගන්නා බව එම පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරිපත් වූ මනෝ ගණේෂන් මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. සමගි ජනබල වේගයේ සංධානය තුළ සජි ප්‍රේමදාස මැතිතුමාගේ ඍජු නැගත්තේ පවතින කණ්ඩායමට පසුව ලොකුම පක්ෂය අපේ පක්ෂය තමයි. අපේ සංධානයේ නමින් දමිලක නම තිබුණා වුණාට අපේ ශ්‍රී ලාංකික දෙමළ බස කතාව නොවන අනිත් සිංහල සහ මුස්ලිම් ජනතාවත් ඡන්දේ පාවිච්චි කරලා තිනවා. ඒක සතුටෙන් මතර කියන්න ඕන. අපි ජාතික ශ්‍රී ලාංකික සංධානකෙදී තමයි මේ අවස්ථාවේ මට කියන්න ඕන. මේ සමග ජනබලයේ සංධානය යදෙව අපි. අපි තමයි ප්‍රධාන කාර්යභාරය කරේ. සංධානය සමග දුරගමන කියන්න යනවා. ජාතික ලයිස්තු කියන කාරණාව අපි අපේ ප්‍රධාන අරමුණ බාධා වෙන විදියට එළව කරගන්නේ නැහැ අපි. අපි රටට ආදර්ශයක් ලබා දෙලා තියෙනවා. අපි කවදා කරේ ආපු දවස් ඉඳලා පෙරදිලා නැහැ. ඒක නිසා අපි ජනතාව අපිට විශ්වාස තියෙනවා. විපක්ෂය ඉඳගෙන අපිට ආයතනික ඇවිල්ලා අපිට දීලා තියෙනවා. ඒ ඉදිරියටත් අපි ජනතාව තක ඉන්නවා. ආණ්ඩු පක්ෂ නැති වුණත් අපිට යම්කිසි මුදලක් ලැබුණොත් ඒ මුදල නූර්ලි ජනතාවට වැඩකරන සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට වැඩකරන
සූදානම් ඉන්න බව අපි මේ අවස්ථාව කියන්න කැමැති 1977 ඉඳලා නූරේලිය දිස්ත්‍රික්කයකට දෙමළ එක්කෙනෙක් කැබිනට් අමතිවරේ හැටියට පත් වෙලා තිනවා මේ වාරය ඒක නැති වෙලා තිනවා කුරුණෑගල නගරසභාවේ නගරාධිපති තුෂාර සංජීව විතරණ මහතා ඇතුළු පස් දෙනෙක් අත්තරුම් ගොඩ ගන්නා ලෙස දන්වමින් නිකුත් කර තිබෙන වරින්තු ලබන 24 වෙනිදා දක්වා ක්‍රියාත්මක නොකරන ලෙස අභියාචනා අධිකරණය නියෝග කර තිබෙනවා मौलिक සභාපති විනිසුරු AHMD නවස් සහ සෝපිත රාජකරුණ යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය සිදු කළා. මෙහිදී විනිසුරු මඩුල්ල අවධාරණය කළේ මෙම පෙත්සම් සියල්ල විභාග කිරීම සඳහා නොදෙස නිකුත් කරන්නේද නැත්ද යන තීන්දුව සහ දැනට නිකුත් කර තිබෙන වරින්තු ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේද නැත්ද යන තීන්දුව ලබන 24 වෙනිදා ප්‍රකාශයට පත් කරන බවයි. ඒ අනුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් නිකුත් කර තිබෙන වරින්තු මේ වන විට අභ්‍යචර අධිකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබෙන බැවින් එම වරින්තු ලබන 24 වෙනිදා තේ ක්‍රියාත්මක කිරීමෙන් වළකින ලෙසද මේවි අභ්‍යචනා අධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර සිටියා. කඩා ඉවත් කළ බව කියන ගොඩනැගිල්ල පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථානයක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරනු මෙති බව පෙන්වා දුන් නීතිවේදී අමීන් මහතා ඒ අනුව තම සේවාදායකයාට එරෙහිව පුරාවිද්‍යා පනත යටතේ නීති කටයුත්ත කැළඹීමට නීතිමය හැකියාවක් නොමැති බවයි පෙන්වා දුන්නේ. ප්‍රශ්නගත ගොඩනැගිල්ල බෝනික බාහු රජ සමයට අයත් වන බවට ජනප්‍රවාදයක් පැවතියද එය එම රජ සමයට අයත් බවට නිශ්චිත සාක්ෂි හමු වී නොමැති බව පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් වරයා විසින් ජූලි මාස 24 වෙනිදා නිකුත් කළ වාර්තාවක සඳහන් වන බව පෙන්වා දුන් නීතිවේදී අමීන් මහතා එසේ තිබේදී ස්වාධීන ලෙස සාක්ෂි විමර්ශනයකින් තොරව මහේස්ත්‍රාත් වරයා විසින් මෙම වරින්තු නිකුත් කර ඇතැයිද චෝදනා කළා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න මහතා පෙත්සම් කරුවන් ඉල්ලා සිටින සහනය ප්‍රදානය කිරීමට අභ්‍යචනා අධිකරණයට බලයක් නොමැති බව පෙන්වා දුන්නා. මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් මෙම සකකරුවන්ට එරෙහිව වරින්තු නිකුත් කරන ලද්දේ විධිමත් ලෙස සාක්ෂි මෙහෙයවීම जनरल නිෂ්ඨමෝල් ආයතනයේ විසින් සංවිධානය කළ සැලරි ෆෝන් ලයිෆ් වැඩසටහනේ පළමු ජයග්‍රාහකයා ලෙස පිළිමතලාවේ පදිංචි අවිෂ්කා කොස්වත්ත පසුගියදා තීරීපත් වුණා. ඒ අනුව වයස අවුරුදු 20ක් වන අවිෂ්කාට තම වයස අවුරුදු 55 සම්පූර්ණ වෙනතුරු රුපියල් 50,000 මාසික දීමනාවක් හිමිවනවා. මෙවැනි තරඟයක් ශ්‍රී ලංකාවේ පැවති පළමු අවස්ථාව මෙය වන අතර මේ හරහා සිය ලැබෙන පාරිභෝගිකයන්ට ත්‍යාග පිරිනැමීමෙන් ඔබට ගොස් ඔවුන්ට තම ඉලක්ක ළඟා කරගැනීමෙන් තම ජීවිතේ ප්‍රගමනය සඳහා සාර්ථක ආරම්භ ලබා දීම නිෂ්ඨමෝල්ට් ආයතනයේ අපේක්ෂාවයි. රාත්‍රී පොත් විකාශය අවසන් යලි තොමේ මොහොතු දැසන හයට සුබ රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.